ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වූ විස්තීර්ණ ණය පහසුකමේ දෙවැනි ඇගයීම සහ 2024 වසර සඳහා වන සිව්වන වගන්ති යටතේ උපදේශනය පිළිබඳව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඊයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානි පීටර් බ්‍රුව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඊට අදාළව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් වාර්තාවක්ද නිකුත් කර ඇති අතර දැනට හිමිකරුවෙකු පරිහරණය කරන නේවාසික දේපල සහ හිමිකරුවෙකු නොමැතිව පුරප්පාඩුව පවතින නේවාසික දේපල මත බද්දක් 2025 වසරේ අප්‍රේල් පළමුවනිදා සිට අය කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යෝජනා කර තිබෙනවා. රජයේ ආදායම ඉහළ දැමීම සඳහා මෙවැනි බද්දක් හඳුන්වා දීම ඉතා වැදගත් බව පෙන්වා දෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසන්නේ මෙම බදු ක්‍රමය 2026 වසර වන විට සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව ඉලක්ක කර බවයි. මීට පෙර 2025 වසරේදී දේපල බද්දක් හඳුන්වා දීමට රජය සැලසුම් කර තිබුණත් ඊට පවතින බාධා හේතුවෙන් මෙම බදු ක්‍රමය හඳුන්වා දීමට මෙරට රජය තීරණය කර ඇති බවයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසන්නේ. පදිංචිව සිටින සහ නොසිටින නිවාස සඳහා මෙම බදු ක්‍රමය හඳුන්වා දීම දේපල බද්දට ගැලපෙන ආදේශයක් බවයි මෙම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මෙම බදු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාදේශීය වශයෙන් දත්ත රැස් කිරීමට ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු බවත් එම දත්ත සඳහා මෙරට දේපල හිමියන් සතු ඇති දේපල සම්බන්ධයෙන් යාවත්කාලීන ඇස්තමේන්තුවක් ඇතුළත් විය යුතු බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාවේ දැක්වෙනවා. එම දත්ත එකතු කිරීම මෙම වසරේ අගෝස්තු මාසයේ වන විට අවසන් විය යුතු බවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා. මෙතන පාර්ලිමේන්තුවේ විවාද කළා තමයි මේ එකඟතාව සම්මත කරගත්තේ. ඒ නිසා අපි කිසි විටකත් මේ කොහෙදවත් එකඟතාව වෙනස් වෙලා නැහැ. IMF එකඟතාව කියන්නේ විශේෂයෙන්ම මුදල් අමාත්‍යවරයා, මහ බැංකු අධිපතිවරයා සහ IMF ආයතන ගිවිසුම් ගත වුණාම නැත්නම් එකඟ වුණාම ඒක වළංගු දිගින් දිගටම. මොකද මේ ජාත්‍යන්තර ආයතනයක් අපිනේ ඔවුන්ගේ සමාජික වෙලා තියෙන්නේ. මේ අතර ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම විසින් 2023 වර්ෂ සඳහා සිය වාර්ෂික වාර්තාව නිකුත් කර තිබෙනවා. ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම 2023 වර්ෂය සඳහා රුපියල් මිලියන 38,376 ආදායමක් සහ බදු ගෙවීමෙන් පසු රුපියල් මිලියන 28,122 ලාභයක් ලබා තිබෙනවා. ඊට අමතරව රුපියල් මිලියන 12,218 ශ්‍රී ලංකා රජයට ලබා දී ඇති බවයි ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර 2024 වසරේ පළමු කාර්තුවේ මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 5.3% ධනාත්මක වර්ධනයක් ලෙස වාර්තා වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. 2024 පළවෙනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 5.3% ධන වර්ධන වේගයක් විදිහට වාර්තා වෙනවා. මෙම අගය 2023 පළවෙනි කාර්තුවේ වාර්තා වුණේ ඍණ 10.7% ලෙස. ඒ කියන්නේ ඒ අවස්ථාවේ තිබුණේ ආර්ථිකයේ පසුබෑම් තත්ත්වයක්. ඊට සාපේක්ෂව ධන වර්ධන වේගයක් වාර්තා වෙලා තියෙනවා. කෘෂිකාර්මික ආර්ථික කටයුතු මේ දළ දේශීය නිෂ්පාදිතයට 7.7% දායකත්වයක් දක්වනවා. ඒ වගේම කර්මාන්ත ආර්ථික කටයුතු 26.2% දායකත්වයක් සපයනකොට සේවා ආර්ථික කටයුතු තමයි ඉහළම දායකත්වයක් සැපයුවේ. යන්නේ 58.9% දායකත්වයක් සේවා ආර්ථික කටයුතු හරහා ලබා දීලා තියෙනවා.